ඇත්තද ලංකා විතරක් නෙමෙයි ලෝකෙම අවධානය තියෙන කාරණයක් සම්බන්ධ තමයි මහත් සාකච්ඡාවක් පවත්වන්නේ. අද මේ දක්වා පැවති රජයේ වෛද්‍යාරික සංගමේ මධ්‍යම කාර්ය සභාවකදී මේ සම්බන්ධයෙන් අපි ඉතාම දීර්ඝ සහ ගැඹුරු සාකච්ඡා කළා. ඒ වගේම ඊයේ දවසේ අද දවසේ අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සඳහා වගකීම තියෙන ඒ අදාළ නිලධාරීන් සමඟ දිගින් දිගටම සම්බන්ධ වෙමින් ඒ කටයුතු සම්බන්ධයෙන් වාවැලීමක් සිදු කළා. ඒ අනුව අද දවසේ මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂයෙන්ම මේ වෛරසය සම්බන්ධයෙන් ඉතිහාස කතා වගේම මේ වෙනකොට මතුවෙලා තියෙන තත්ත්වය සමාජයක් විදිහට අපි දැනගත යුතු කාරණා, ඒ වගේම මේ රෝගය අපේ රට තුළ වළක්වා පැතිරෙන එක සහ වාර්තා වෙන එක පැතිරෙන එක වළක්වා ගැනීම සඳහා අපිට තියෙන වගකීම, ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් සතු වගකීම මොකක්ද කියන එක, ඒ සම්බන්ධයෙන් රජ වෛද්‍යාලයේ සංගමේ යෝජනා කටහඬ තබන්න තමයි අද මාත් සාකච්ඡාව පවත්වන්නේ. මේ වෙනකොට අපි හැමෝම දන්නවා 2019 අවුරුද්දේ අන්තිම දවස 2019 දෙසැම්බර් 31 වෙනිදා තමයි පළවෙනි වතාවට රෝගීන් ප්‍රශ්න එකක් විදි රෝගී කිහිප දෙනෙක් එකවර හඳුනා නොගත් මොන රෝගයකින් චීනයේ වාර්තා වෙන්න පටන් ගත්තා. චීනයේ හුබේයි කියන ප්‍රාන්තයේ එක්තරා වුහාන් කියන නගරේ මේ රෝගීන් පිළිබඳ වාර්තා වුණේ. ඒ හින්දා තමයි සමහර තැන්වලදී මේ වුහාන් වෛරසය කියලා මේ වෛරසයද කියන්නේ. මේක වෛරස් කාණ්ඩයේ වෛරස් එක බෝ වෙන රෝගයක්. කොරෝනා වෛරස් ගණයට තමයි මේ වෛරසය අයත්. මේ වෛරස් වල තියෙන විශේෂත්වය අපි දන්නවා, එකම වෛරසය කාලෙක කාලෙට විවිධ ප්‍රභේද විදිහට එන්න පුළුවන්. දැන් අපුණාසල දන්නවා ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අපි ඒක H1N1 වෛරසය කියලා කියනවා. නමුත් ඒක සීසනලි වේරි වෙනවා. ඒ කියන්නේ එකෙක් කාලෙක කාලෙට මේ වෛරසය විකෘති සාදා ගනිමින් තමන්ගේ හැඩය වෙනස් කර ගන්නවා, ගති ලක්ෂණ වෙනස් කර ගන්නවා. ඒ හින්දා තමයි වෛරස් කාලෙක කාලෙට මේ විදිහට සමහර ඒවා ඉතාම දරුණු විදිහට සමහර ඒවා සාමාන්‍ය විදිහට සාමාන්‍ය හිමිරිසා වුණු විදිහට කාලෙක කාලෙට වතුයි. ඒක මේකත් ඒ විදිහ වෛරස් කාණ්ඩයේ රෝගයක්. ඒ නිසා අපි දන්නවා බැක්ටීරියා කාණ්ඩයේ රෝගයක් වුණොත් එහෙම ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. ඒ රෝග තත්ත්වය අපි යම් ප්‍රතිජීවක ඖෂධ හඳුනාගත්තාට පස්සේ වරුදු දින ඒවා දීලා හොඳ කරන්න පුළුවන්. නමුත් වෛරස් වල තියෙන විශේෂත්වය තමයි මේ අලුතෙන් ස්ට්‍රේන්ස් මතුවෙන හින්දා අර වෛරස් සඳහා ඇන්ටිවෛරල් ඩ්‍රග්ස් සමහර ඒවා අලුත් වෛරස් හොයා ගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා අර එකපාර වෛරසයක් මතු වුනහම මේ වගේ දරුණු තත්ත්වයකට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මේ දවස් කිහිපය ඇතුළත තාම දෙසැම්බර් 31 වෙනිදා තමයි මුල්ලන් රෝගී වාර්තා වෙන්න ගත්තේ. පසු හොයාගත්ත මේ කොරෝනා වෛරස් එකකින් කියලා මුලින්ම නාදුන වෛරසයක් විදිහට තිබුණේ. අද වෙනකොට ලෝකේ පුරා මේ අපි දන්නවා චීනෙන් වාර්තා වුණේ චීනාවට ආසියාතික රටවල් වල විතරක් නෙමෙයි. දෙවෙනි කොට ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. නමුත් විශේෂත්වය තමයි තැත්තක් වලින් රෝගීන් වාර්තා වුණාට මේ දක්වා වාර්තා වෙන ස්වභාවය අනුව රෝගීන් 2500ක් 2000කට ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අති බහුතරය 95%කට එහා පැත්තේ වාර්තා වෙලා තියෙන්නේ චීනයේ. චීනයේ වුහාන් කියන නගරයෙන් තමයි වැඩිම පිරිසක් වාර්තා වෙලා තියෙන්නේ. ඒතකොට ඒක අපි පැහැදිලි කරගන්න ඕන කාරණේ තමයි මේ රෝග වර්ධනයේ එක්තරා ප්‍රදේශයකට සීමා වෙච්ච රෝගයක් දැන් ටික ටික ලෝකෙ පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා කියන කාරණා. ඒක රෝගේ වර්ධනය කිරීමේදී මේවා අපිට වැදගත් වෙන හින්දා තමයි මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ. අනිත් එක තමයි අපි රෝගීන් සංඛ්‍යාව මෙහෙම වුණාට මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඒක අපි විශේෂ සැලකිල්ලට ගන්න ඕනේ. මොකද මුලින් මරණ 6 7 තිබිච්ච එක 20 ගාන වුණා, ඊට පස්සේ 50 ගාන වෙලා අද වෙනකොට මරණ 60කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ මරණාතනුත් අපි ගත්තාම චීනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් කියලා දෙන වයස්ගත පුද්ගලයන්. ඒතර අපිට අවධානම් කරන්න මොනවද කියන එක ගැන යම් අවබෝධයක් මෙහරා ගන්න පුළුවන්. ලංකාව තුලත් මේ වෙනකොට සැකකටයුතු රෝගී විශේෂයෙන් චීනයේ ගිහිල්ලා ආපු ලංකාවට ආපු ඒ වගේම රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිහිප දෙනෙක් මේ වෙනකොට IDH පුනරෝහලට ඇතුළත් කරලා ආවේශන කටයුතු කරනවා. නමුත් මූලික පරීක්ෂණ වලදී මේ කිසියෙක කොරෝනා වෛරසය ආසාදනය වුණායි කියලා මේ දක්වා තහවුරු වෙලා නැහැ. නමුත් තාමත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ආවේක්ෂණ කටයුතු සිදු කරමින් යනවා. නමුත් වෙලා තියෙන මූලික පරීක්ෂණ සහ මූලික සසනපත්ති ආශ්‍රිත ඒ ශ්‍රාවවල කරන පරීක්ෂණ වලදී කොරෝනා වෛරසය හමු වෙලා නැහැ. ඒ රෝගීන්ට වැරදිලා කියලා මේ දක්වා අපිට තහවුරු කරගන්න පුළුවන් වෙලා නැහැ.
එහෙම නැත්නම් කොරෝනා වෛරසෙ නෙමෙයි කියන එක තමයි දැන් මේ වෙනකොට තියෙන සාක්ෂි වලින් පෙන්නේ. ඒ අපි තාම ලංකාව වාසනාවන්ත තැනක තියෙනවා. තාම අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැති තැනක අපි ඉන්නවා කියන එක සම්බන්ධයෙන් අපිට සතුට වෙනවා. නමුත් අපිට මේ සතුට ගොඩක් කල් තියාගන්න නම් මේ රෝගීන් අපි සාර්ථක ලෙස මුහුණ දුන්නා කියලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නම් අපි හැමෝම මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන එක වැදගත්. මේ රෝගේ කොහොමද බෝ වෙන්නේ? මේකේ රෝග ලක්ෂණ මොනවද? කාටද වැඩි අවධානමක් තියෙන්නේ මේ රෝගය හැදෙන්න? ඒ වගේම රෝගීන් ළඩේ හැදුනොත් මේ දවස්වල වෛරස් උන තව වෛරස් උන තියෙනවා. මේ කොහොම වුණත් වෛරස් උන රෝගයක් හැදුනොත් එීම ශ්වසන ප්‍රත්‍යාසිත අපි අනුගමනය කරන්න ඕන මූලික ප්‍රමාණ මොනවද? රෝගීන් කොහොමද අඳුනගන්නේ? ඒ වගේම රෝගීන්ට මොනවද තියෙන ප්‍රතිකාර ක්‍රම වේද? ඒ වගේම රෝගයේ ව්‍යාප්ති විදිහ අපි ගන්න ඕන අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවද කියන මේ සියල්ල සම්බන්ධයෙන් සමාජයේ තුල යම් කතිකාවතක් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් යම් වගකීමක් සහිත පාර්ශවවල දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒතකොට ඒ නිසා අද දවසේ පොත් සාකච්ඡාවේදී අපි අපේ යෝජනාවලට අමතරව සමාජයේ දැනුවත් කිරීම සඳහා මේ පොත් සාකච්ඡාව පාවිච්චි කරන්න අපි තීරණය කළා. ඒ අනුව තමයි අපි මූලික කරුණු ටික මේ පොත් සාකච්ඡාවේ තවුණාද පොත් නිවේදනය හරහා දෙන අතරතුරේදී මාධ්‍ය සාකච්ඡාවෙදි මේ කාරණා සමහරක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙමි. දැනට හොයාගෙන තියෙන විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නුම් කරන විදිහට විශේෂඥයන් කියන විදිහට මේ රෝගය වාතය මගින් බෝ වෙන රෝගය. ඔබ දන්නවා වාතය මගින් බෝ වෙන රෝග සාමාන්‍ය බොහොම ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන් රෝගය. එතන මම මෙතන ඉඳන් කතා කරනකොට මගේ කටින් කෙල බිඳිති විසි වෙන්න පුළුවන්. ඒ ශ්වසන පද්ධතිය හරහා තව කෙනෙකුට මේ බිඳිති හරහා වාතය හරහා මට විස බීජ තියෙනවා නම් කෙනෙකුට රෝගය වැළඳෙන්න පුළුවන්. ඒක තමයි දැනට හොයාගෙන තියෙන ප්‍රධාන ක්‍රමවේද. ඊට අමතරව රෝගියෙකු හා ඉතාම සමීප සම්බන්ධතාවයක් පැවතුන රෝගියක අතපත ගෑමේදී ඒ රෝගියාගේ ශ්‍රාව අපේ යගේ තැවරෙනවා. ඊට පස්සේ අපේ කට මේ විදිහට පිහදානවා. එහෙම නැත්නම් අපේ ඇස් අපි අල්ලනවා. අපේ නහය මේ විදිහට පිහදානවා. ඒ විවර හරහා රෝගියෙකු අපි ස්පර්ශ කළා නැවත අපි නියම ඒ අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් රෝගියෙකුගෙන් තව රෝගියෙකුට ඍජු ලෙස මේ විදිහට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියන එක තමයි අද ලෝකේ වාදනය වෙන්නේ. ඒ වගේම අනිත් භයානක තත්ත්වය තමයි රෝගියෙක් මෙතන අපි දුම කෙල ගහනවා. එහෙම නැත්නම් සෙම විසි වෙනවා. ඒ වගේ අපි මේ අපි අල්ලන කුෂ්ඨයේ අපි ගන්න මේ මේසේ කියලා මේ මේසේ අපි මෙහෙම අල්ලනකොට මෙතන තිබුණොත් එහෙම ඒ කොරෝනා වෛරසයේ ආසාදනය වෙච්ච කෙනෙක් බිඳිති. ඒ තුල කොරෝනා වෛරසය අන්තර්ගත වුණොත් අපි එතන අල්ලලා නැවත අපි අපේ මුඛය හරි නහය හරි අපි ඇස් හරි අපි ස්පර්ශ කළොත් ඒ හරහා මේ අජීවී කුෂ්ඨයේ ඉඳලා හරි මේ කොරෝනා වෛරසය අපිට ආසාදනය වෙන්න පුළුවන් කියන අවධානම අපිට බැහැර කරන්න බෑ. ඒක තමයි රෝගේ බෝ වෙන ප්‍රධානම ක්‍රම. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම වාතය හරහා බිඳිති විදියට තමයි රෝගේ බෝ වෙන්නේ. දෙවෙනි විදියට රෝගියෙක්ව රිජුලස් ස්පර්ශ කළ නැවත අපි අපේ ශ්‍රාව අපේ ඇඟ ඇතුළුනොත් එහෙම බෝ වෙන්න පුළුවන්. ඊට අමතරව අජීවී කුෂ්ඨයක් හරහා රෝගය අපිට බෝ වෙන්න පුළුවන් ඒ බිඳිති. නමුත් මතක තියාගන්න මේකේ මේ අපි මේ වෛරසය සම්බන්ධයෙන් අපි සැලකුවාම රෝගේ දැනට හොයාගෙන තියෙන ක්‍රමවේද අනුව ඍජුලෙස හිරුවෙරින් නිරාවරණය වුණොත් එහෙම අජීවී කුෂ්ඨයක පැය 48 වගේ කාලයක් ගතොත් මේ වෛරසය විනාශ වෙනවා කියන එකක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ නිසා රෝගය වෛරස් එකකින් තමයි බෝ වෙන්නේ. එතකොට ඒ වෛරසය අපිට එදිනෙදා පාවිච්චි කරන එදිනෙදා ගෘහාශ්‍රිතව පාවිච්චි කරන විසබීජ නාශක සියල්ල මගින් මේ වෛරසය විනාශ කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ කුෂ්ඨ පිරිසිදු තියාගන්නවා නම් ඒවා නිරන්තර පිරිසිදු ලක් වෙනවා නම් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය විවාහයේදී අපිට ওই টয়লেট ක්ලීනර්ස් විදිහට පාවිච්චි කරන ඒවා වෙන්න පුළුවන් නැතුව වෙන විසබීජ නාශක විදිහට පාවිච්චි කරන ඒවා වෙන්න පුළුවන්. ඒ හරහා මේ වෛරසය සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන්. ඒ වගේම හිරු එළියට ලක්වීම හරහා වෛරසය අජීව කුෂ්ඨයක තිබුණොත් එහෙම විනාශ වීමට ඉඩ තියෙනවා. ඒක අපි දැනගෙන සිටිය යුතු කාරණයක්. නමුත් අපි රෝගේ බෝ වෙන විදිහ හරියට නිශ්චිතව දැනගන්න ඕනේ රෝගින් වැඩ. දෙවැනි කාරණය අපිට ගොඩක් රෝගීන් අහන දේ තමයි මොනවද රෝග ලක්ෂණ. මොකද මෙතෙන්දි තමයි රෝගියාගේ රෝග ලක්ෂණ සාමාන්‍ය හෙම්බිරිස්සා වුණක වෙන රෝග ලක්ෂණම තමයි මේ රෝගෙදිත් මතුවෙන්නේ. ඒක තව එහාට ගිහලා දරුණු වෙලා සංකූලතා ඇතිවීම හරහා තමයි මරණ සිද්ධ වෙන්නේ. මොනවද රෝග ලක්ෂණ වෙන්න පුළුවන්? සාමාන්‍ය මුලින් ඇති වෙන අර ඇගේ තෙහෙට්ටු ගතිය, අබල දුබල ගතිය ඇති වෙන්න පුළුවන්. නහයෙන් හොටු දියර ගලන එක වෙන්න පුළුවන්. උගුරේ ආසාදන තත්ත්වයක් වෙන්න පුළුවන්. කිවිසුම් යන එක වෙන්න පුළුවන්. කැස්ස වෙන්න පුළුවන්. හිසරදිය වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඊට අමතරව සමහර රෝගින්ගෙන් අපිට වාර්තා වෙලා තියෙනවා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත පාචනය වගේ රෝග තත්ත්වයන් ඒ වගේ රෝග තත්ත්වයන් වාර්තා වෙච්ච අවස්ථා. මේ සියල්ල එතකොට මේක සංකල්පයක් විදිහට තමයි රෝගේ රෝග ලක්ෂණ එළියට එන්නේ. නමුත් මේක මතක තියාගන්න ඕනේ ඉහළ ශ්වසන පද්ධතියේ තිබිච්ච ආසාදනයේ පහළට ගමන් කළොත් වෙනහළු දක්වා මේ ආසාදනය ගියොත් එහෙම නියුමෝනියා තත්ත්වයක් දක්වා යන්න පුළුවන්.
එහෙම වෙන්න ඉඩ තියෙන අවදානම් කාණ්ඩ තියෙනවා මම ඊගාට කියන්න කවුද එහෙම සම්පූර්ණතා ඇති වෙන්න ඉඩ තියෙන අවදානම් කාණ්ඩ කියලා එකත් අපි දැනගෙන ඉන්න ඕනේ එතකොට මේ 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 රෝගේ ශ්වසන පද්ධති පහළ කොටස් වල පෙනහළු වලට ගියොත් එහෙම නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒක ඉතින් අමු තත්ත්වයක් වෙන්න පුළුවන් මොකද ප්‍රතිකාර නැහැ දැන් ඒක මම ඊගාට කියන්න ඒ නිසා නියුමෝනියා තත්ත්වයේ අවසානයේදී රුධිරයට සම්බන්ධ වීම හරහා මල්ටි ඕගන් ෆේල් එකක් ඒ නැත්නම් ශරීරයේ තියෙන අත්‍යවශ්‍ය අවයව අකර්මණ්‍ය වීමක් දක්වා රෝගයේ වෛරසය ඉලක්ක කරන්න පුළුවන්. උදාහරණයක් වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. රෝගීන් සැලකිය යුතු පිරිසක් ඒ විදිහට මිය ගිහිලා තියෙනවා. ශ්වසනයේ පද්ධතියේ හුස්ම ගැනීම අපහසුතාව සහ ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය වීමට අමතරව වකුගඩු අකර්මණ්‍ය වීමේ තත්ත්වයන් මේ රෝගය හරහා ඇති වෙන්න පුළුවන්. අවසානයේදී ධර්ම තත්ත්වයට ගියොත් එහෙම මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන්ම අපි රෝග ලක්ෂණ මේ සියල්ල අවබෝධ කරගෙන ඉන්න ඕනේ මේ රෝග ලක්ෂණත් එක්ක කෙනෙක්ගේ රෝග ඉතිහාසයක් තියෙනවා නම් විදේශ සංචාරයක නිරත වෙච්ච විශේෂයෙන්ම චීනයේ හා මේ දක්වා රෝගී වාර්තා වෙලා තියෙන රටවල් වලට ගිය රෝග ඉතිහාසයක් තියෙනවා නම් ඒ අය අපිට සැක කරන්න වෙනවා මේ රෝගය වැරදිලාද ඒ නිසා මේ දවස්වල ඒ ඉතිහාසයක් තිබුණා හෝ නැතා හෝ මේ රෝගයේ සැලකුවේ නැතත් අපිට ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ වෙනකොට සමාජය තුළ බහුල ලෙස වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා රෝගියෙකුට මේ ලක්ෂණ තියෙනවා නම් තමන්ගේ ළඟම තියෙන රෝගාලයට යන්න IDH එන්න ඕනේ නැහැ. ළඟම තියෙන රෝගාලයට යන්න පුළුවන් තමන්ට මේ සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. IDH අවට ඉන්න කෙනෙකුට IDH රෝහලට එන්න පුළුවන්. නමුත් අපිට මතක තියාගන්න ඕන IDH රෝහලේ තියෙන පහසුකම ඉතාම සීමා සහිතයි. රෝගීන් ලංකාවෙන් රෝගීන් අපිට මේකට සැක කටයුතු අයයි සේරම දාලා මේක ඇතුලේ කලමනාකරණය කරන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ IDH රෝහලේ දැනට තියෙන සේවාවලුත් බිඳවැටෙන එක තමයි. ඒ නිසා රෝගීන් අනවශ්‍ය ලෙස මගහැරෙන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය කෙනෙක් තමයි IDH රෝහලට යොමු වෙන්න ඕන කියන පණිවිඩයක් අපි දෙනවා. එතන බදුල්ලේදී රෝගියෙක් හම්බුනොත් එහෙම බදුල්ල රෝහලේ ඒ සඳහා පහසුකම් තියෙනවා ඒ රෝගියාව ඉසොලේට් කරලා කරන්න. ඒ නිසා ඒ වෙන්කිරීම සහ ඒ ආවේක්ෂණ කටයුතු කරලා අවශ්‍ය උපදෙස් ඒ විශේෂඥයන්ගෙන් අරගෙන කලමනාකරණය කරන්න පුළුවන්. නමුත් රෝගය සම්බන්ධයෙන් ලොකු සැකයක් තියෙනවා නම් IDH පුන රෝහල ලැහැත් වෙලා ඉන්නවා මේ රෝගී ඉන්න බාර අරගෙන අවශ්‍ය කලමනාකරණ කටයුතු කරන්න. ඊගාට මම කිව්වා අවදානම් කාණ්ඩ මොනවද කියලා දැනගෙන ඉන්න එක වැදගත් කියලා. අවදානම් කාණ්ඩ යටතේ විශේෂයෙන් මේ වගේ වෛරස් රෝගයක් අපේ වයස් කාණ්ඩ දෙකම කෙළවරවල ඉන්න වයස් කාණ්ඩ දෙකම අවදානම් තියෙනවා. මම කිව්වා චීනයේ මැරිලා තියෙන අයගෙන් අති බහුතරයක් වයස් ගතවුවක් තමයි මැරිලා තියෙන්නේ. තවදුර කුඩා දරුවන්ට මේ රෝගය දැනට අපිට එහෙම ලොකුවට වාර්තා නොවුණත් ඒ ඇයටත් මේක අවදානම තියෙන රෝගේ ව්‍යාප්ත වෙන්නේ දැක්කොත් එයාට හැදෙනවා. ඒ වගේම මේ ගර්භණී මවරුන් අපි හැමදාම කියන ඒවා රැක බලා ගන්න කියලා. ඒ වගේම දියවැඩියාව පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝග තියෙන අය. මේ ඇයට මේ රෝගය රට තුළ ව්‍යාප්ත වෙන්න දැක්කොත් තා මේ තත්ත්වෙට පත් වෙලා නැහැ. ලොකු අවදානමක් තියෙනවා ඒ ඇයට මුලින්ම ළෙඩේ හැදෙනවා. ඒ නිසා ඒ අය එහෙම තත්ත්වයක් ඇති වුණොත් සෙනඟ ගැවසෙන තැන් වලට යනා තියෙන තැන් වල අනවශ්‍ය විදියට හැසිරෙන්න එහෙම නැත්නම් ගමන් කිරීම පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඒවත් තත්ත්වයක් නැති වුණා. තාම එහෙම තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. ඒ වගේම මීට අමතරව ශ්වසන පද්ධතිය ආශ්‍රිත දැනටත් යම් රෝග තත්ත්වයක් තියෙනවා. සමහර විට අපි හිතමු ඇඳුම රෝගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ෂය රෝගය වෙන්න පුළුවන්. ශ්වසන පද්ධතිය ආශ්‍රිත දැනටමත් රෝග තත්ත්වයක් තියෙන අයට මේ වගේ රෝගයක් පහසුවෙන් ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා අවධානම් කාණ්ඩ අපි විශේෂයෙන් රෝගේ ව්‍යාප්තියෙන් පටන් ගත්තොත් අවාසනාවකට හරි මේ කාණ්ඩ රැක බලා ගැනීම සඳහා විශේෂ අවධානයක් අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. කොරෝනා වෛරසය වෙන්න ඕනේ නැහැ. මේ දවස්වල වෛරස් උණ තත්ත්වයක් එහෙම නැත්නම් මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇතුළත් වැදගත් වෙන පළවෙනි දේ තමයි විවේකණය. ඊට අමතරව දියරමේ ආහාර හැමතිස්සම ශ්වසන පද්ධතිය ආශ්‍රිත මේ ඉහළ කොටස සෙතමනයක් සහිතව ශ්‍රේෂ්මල පට්ට තබා ගැනීම වැදගත් වෙන රෝගයේ වැළඳන එක වළක්වා ගැනීම සඳහා. ඒ නිසා අපි නිතර පාන වර්ගයක් උගුර වේලෙන්න කලින් එහෙම බොනේක වැදගත් වෙනවා රෝගී වළක්වා ගැනීම සඳහා. අතන දියරමේ ආහාර වැඩිපුර ගන්න ඕන, විවේකී ගන්න ඕන, අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ගන්න ඕන, පැරසිටමෝල් නියමිත මාත්‍රාව ගන්න ඕන. මම මේ කියන්නේ කොරෝනා වෛරසෙට විතරක් නෙවෙයි, මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා එක්ස් වගේ තරක් ඇඳෙනවානේ. ඒ අවස්ථාවලදී අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂ තත්ත්වයන් ගැන මම කියන්නේ. ඊළඟට මම කියව මේ රෝගෙට ප්‍රතිකාරයක් නැහැ කියලා. නිශ්චිත ප්‍රති වෛරස ඖෂධයක් මේ දක්වා හොයාගන්න නැහැ. දැන් ඊයේ මම ජනමාධ්‍ය වාර්තා කරනවා දැක්කා HIV ඖෂධ වෛරසය සඳහා තියෙන ඒ ප්‍රති වෛරස් ඖෂධය මේකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් ඒක තාම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරලා නැහැ. චීනයේ තමයි කියලා තිබුණේ. ඒ නිසා දැනට අපිට කියන්න වෙන්නේ මේ රෝගය සඳහා නිශ්චිත ප්‍රති වෛරස් ඖෂධයක් මේ දක්වා හොයාගෙන නැහැ කියන එක. ඒ වගේම රෝගය අපි දන්න ගොඩක් ලෙඩ අපිට හැදෙන්න කලින් වළක්ව ගන්න එන්නත්. නමුත් මේ කොරෝනා වෛරසය සඳහා තාමත් එහෙම එන්නටත් නිෂ්පාදනය කරලා නැහැ. දැන් ඉන්ෆ්ලුවෙන්සා වලට එහෙම එන්නටත් තියෙනවා. නමුත් කොරෝනා වෛරසයට එහෙම එන්නටත් නැහැ.
එනිසා ඒකත් මේ වෛරසය පැතිර යාම සඳහා එක තව බලපාන සාධකයක් වෙලා තියෙනවා. එහෙමනම් ඉස්පිරිතාල වලට යන්නේ මොකටද? මේ නැත්තම් මොකටද ඉස්පිරිතාල වලට යන්නේ? එහෙම ඒ සඳහා උත්තරේ තමයි බෙහෙත් නැති වුණාට, නිශ්චිත ඖෂධ නැති වුණාට රෝග ලක්ෂණ සඳහා බෙහෙත් කරන්න, ඒ වගේම සම්පූර්ණතාවදී වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා රෝහල් ගත වීම අත්‍යවශ්‍යයි කියන්නේ. අපිට රෝගියාට ඔළුවේ කැක්කුම තියෙනවා නම් හිස රදේ නැති කරගන්න. කැස්ස තියෙනවා නම් කැස්ස පාලනය කරගන්න. පොටු දියර ගන්නවා නම් ඒක පාලනය කරගන්න. උණ තියෙනවා නම් උණ පාලනය කරගන්න. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම ඔනතරම් තියෙනවා. ඒ නිසා තමයි රෝහල් ගත වෙන්න ඕනේ. ඒ හරහා අපිට සම්පූර්ණතාව ඇති වෙලා මරණයට පත් වෙන එක, ඒ වගේම අනිත්‍යයන් රෝගේ බෝ වෙන එක රෝහල් ගත වීම හරහා වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ සහිතව රෝගේ පවතින ප්‍රදේශයකට සංචාරයක් කළායි කියලා රෝග ඉතිහාසයක් තියෙනවා නම් රෝගිය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා රෝගියාගේ පරීක්ෂණ අපිට කරන්න සිද්ධයි. ඒ සඳහා දැනට අපි බහුලව පාවිච්චි කරන ක්‍රමය තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත ස්‍රාව. සෙම සොටු වෙන්න පුළුවන්. ඒ දියර අරගෙන ස්‍රාවයන් අරගෙන ඒ පරීක්ෂණ කරනවා. ඒතර කියන්න සතුටට ඊයේ දවසේ වෙනකොට අපේ රටට පුළුවන්කම ලැබුණා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට හරියටම මේ කොරෝනා වෛරසය කියන එක හඳුනා ගැනීම සඳහා කරන සුවිශේෂී පරීක්ෂණ ස්පෙસિෆික් ටෙස්ට් එක ලංකාවේ ස්ථාපිත කරනවා. මේ දක්වා මේක මේ කලාපයෙන් අපේ කලාපයේ ස්ථාපිත කරලා තියෙන්නේ චීනයේ ඉන්දියාවේ විතරක්. දැන් තායිලන්තයත් එක්ක කරමින් ඉන්නවා අපි. ඉන්දියාව චීනයේ තායිලන්තේ ගාවට ලංකාව විතරයි මේ කලාපයේ මේ පරීක්ෂණ දැක්ක කරන්න පහසුකම තියෙන්නේ. ඒක අපි අතකින් අපි ආඩම්බර කරන මේ සම්පූර්ණ තාක්ෂණික දැනුම අරගෙන ඊයේ දවස තුල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මහත් කැපවීමක් කළා. ඒ පරීක්ෂණය ලංකාව තුල ස්ථාපිත කරන්න අද දවසේ වෙනකොට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ ස්පෙસિෆික් ටෙස්ට් එක අපිට කරන්න පුළුවන් කියන එක අපිට ලෝකෙට කියන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අද දවසේ වෙනකොට. ඒක අගේ කළ යුතු තත්ත්වය. ඒකට අපිට දැන් තියෙන තත්ත්වය තමයි දැන් තාමත් අපි රෝගීන් වාර්තා වෙලා නැහැ. එහෙනම් මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා අපි මොකද කරන්නේ? එතකොට මේ රෝගය වළක්වා ගැනීමට පියවර ගන්නකොට චීනය ඇතුළු දැනට ආසන්නිතයන් හම්බ වෙලා තියෙන අර මම මුලින් කියපු විදිහට රටවල් වල විදේශ සංචාර වලට ගිහිල්ලා ආපු පිරිසට විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒ සියලු දෙනා පෞද්ගලික මට්ටමින් ආවේක්ෂණය ලක්විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මොකද එහෙම නැති වුණොත් දැන් අපි යෝජනා වලට ආව මගේ කියන එහෙම නැතුව රෝගින් මගේ ඇරෙන්න පුළුවන්. රෝගය තියෙන කෙනෙක් නිදහසේ සමාජයට මුදා හැරියොත් අපි මේ කියන කතාවේ අවසානය එතන වෙන්න පුළුවන්. ඒකට හේතු මම කියන්නේ නිවැරදිව අත්සේදීම රෝගේ වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර මම කියන්නේ. එතකොට ඒකේ තමන්ගේ පුද්ගලික ස්වස්ථතාවය ඉතාම වැදගත් වෙනවා. පුද්ගලික ස්වස්ථතාවය ඇතුලේ වැදගත්ම එකක් තමයි නිවැරදිව අත්සෝදන එක. අපි ගමනක් විමනක් ගිහිල්ලා ආවට පස්සේ එළියට ගිහිල්ලා ආවට පස්සේ සබන් යොදලා හෝ නැත්නම් මේ මද්දසාරණංගු අත්සේදීමේ ද්‍රාවණයක් ක්‍රියරයක් පාවිච්චි කරලා නිවැරදි විදිහට අත්සේදී මේ රෝගේ වැළකීම සඳහා ගන්න පුළුවන් සරලම එකම පියවර නම් කරන්න කිව්වොත් එහෙම වැඩගත්ම සරලම පියවර තමයි නිවැරදිව අත්සෝදන. ඒ හරහා තමයි අපි මෙහෙම අල්ලලා අපි ඒ අතපත ගානේව නවත්තන්නත් ඕන වගේම අත් නිවැරදි විදිහට හේතුවෙත් එහෙම අපිට අර රෝගියෙක්ගේ තව කෙනෙකු රෝගේ බෝ වෙන්න එහෙම නැත්නම් අජීව කුෂ්ඨ හරහා රෝගේ බෝ වෙන්න තියෙන ඉඩ සෑහෙන ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ඒ නිසා සමාජයට මේ මොහොතේ දෙන්න ඕන දේ තමයි අර පෞද්ගලික ස්වස්ථතාව සනීප ආරක්ෂා සම්බන්ධයෙන් උපදෙස් පිළිපදින අතරතුරේදී අත්සේදීම විශේෂයෙන්ම අර ගමන අපිට ගිහිලා ආවට පස්සේ දෙදට ආවට පස්සේ අත්සෝදනයක අර අනවශ්‍ය විදියට නහය කට ඇස් ස්පර්ශ කරන එක වළක්ව ගන්න අවම කරන්න අපි උත්සාහ ගන්න ඕනේ. එහිඳ රෝගයෙන් තමන් වැළකෙන අතර අනිත් අයට රෝගිය වැළඳන එක වළක්වන්න තමන්ගෙන් තමන්ට තියෙනවා නම් ඒක බෝ වෙන එක වළක්වීම සඳහා අපිට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට සමාජයේ ඉන්න තැන කිපුම් යන එක ඒක අපි මොකක්වත් ඉෂු එකක් පාවිච්චි කරන්නේ නැතුව එකපාර උදාහරණයක කියලා බෙදිති විසි වෙන විදියට ඒ කහිනේක ලේසු අපකේ පාවිච්චි කරන්නේ නැතුව එතන මේ වගකීම අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපි රටක් විදියට අපි හිතන්න ඕන මේ මොහොතේදී එක පුද්ගලයෙක්ගේ තියෙන වැරදි පුරුද්දක් කරා මුළු රටක්ම පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඒක අපි සමාජ වගකීමක් විදිහට සමාජයෙන් පෙන්නුම් කරලා දෙන්න ඕනේ. ඒතකොට දැන් තියෙන තත්ත්වය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය තාම මේක ජාත්‍යන්තර රතු නිවේදනයක් විදිහට නිකුත් කරලා නැහැ. ඒ කියන්නේ මේක ලෝකේටම අනතුරු ඇඟීමක් විදිහට නිකුත් කරලා නැහැ. දැන් අපිට ඊයේ දවසේ වෙනකොට ලැබෙන තොරතුරු තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සඳහා තියෙන විශේෂඥ කමිටුවත් මේ වෙනකොට 50 බිඳුනු මතයක තමයි ඉන්නේ. ආසන්න වශයෙන් එහෙම බෙදලා තියෙනවා. ඒ නිසා
මේක දැනට ප්‍රකාශ කළ නැති වුණාට ලෝක අනතුරුවැගීමක් විදියට අපිට මේ මොහොතේ තියෙන තත්වය මේ තියෙන බයඩක්කම කිසිසේත් බැහැර කරන්න බෑ. ඒක තමයි අපේ රටක් විදියට මේ වෙනකොට අපිට හිතන්න සිද්ධ වෙලා තියෙන්නේ හෙට දවසේ මොකද්ද අපි කරන්නේ අනිද්දා මොකද්ද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අද තීරණ ගන්න ඕන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ මේ සම්බන්ධයෙන් කරන ප්‍රෙඩිකෂන්ස් එහෙම නැත්නම් මේ අනාවැකි මේ විශේෂඥයන් විසින් කරමින් ඉන්නවා. ඒ අය දැනට මේ වෛරසයේ තියෙන ප්‍රබල බව පිළිබඳ ඇස්තමේන්තු කරමින් ඉන්නවා. එයාගේ ඇස්තමේන්තු අනුව එක රෝගියෙක් හම්බුනොත් එහෙම ඒ රෝගියාගේ අඩුම ගානේ තව 5 දිනකට 6 දිනකට රෝගේ බෝ වෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. කියන්න මට ලෙඩේ හැදුනොත් මේ අවට ඉන්න 5 දිනකට තව ලෙඩේ හැදලා තමයි මම නතර වෙන්නේ. ඒතකොට ඒ 5 දිනකින් තව 5 දිනකට යනවා. ඒතකොට 25 දිනක් හැදෙනවා. ඒක ඉතාම බයානක තත්ත්වයක්. ඒතකොට මේක තාක්ෂණික විදියට මනින අගය මේ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමයන් අනුව මේක ඉතාම දරුණු විදියට ව්‍යාප්ත වෙන්න පුළුවන් වර්ගය. දැන් මේ තියෙන 5 කියන එක සමහරවිට මීට වඩා වැඩි අගයකට යයි. තාම මොකද පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා දැන් මම දැක්ක ඊයේ දවසේ තුල බ්‍රිතාන්‍ය පරීක්ෂණ කණ්ඩායමක් අනාවැකි පළ කරනවා. ඉදිරි දින 10 තුල චීනයෙන් විතරක් රෝගීන් 250,000ක් විතර ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කියලා. හිතලා බලන්න දැන් රෝගීන් 2000 2500ක් ඒක 250,000 වෙනවා කියන්නේ කොච්චර ඉක්මනට දවස් 10ක් ඇතුළත. ඒ හින්දා අපිට කොහෙත්ම අපි හොඳයි කියලා සතුටු වෙලා ඉන්න පුළුවන් මට්ටමක නෙමෙයි අපි. ඒ හින්දා මේ රෝගය සම්බන්ධයෙන් දැනුවත් වෙන අතරතුරේදී අපි අද ගන්න ඕන ක්‍රියාමාර්ග අදම ගන්න කියන එක තමයි අපි සෞඛ්‍ය බලධාරීන් යෝජනා කරන්නේ. විශේෂයෙන්ම අපි අගය කරනවා ජනාධිපතිතුමා විදිහට ජනාධිපතිතුමා මේක සම්බන්ධ ශනිකව මැදිහත් වෙලා සෞඛ්‍ය අමාත්‍යතුමියට දුන්න උපදේශ අනුව මේ වෙනකොට 22 දෙනෙක්ගෙන් ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා ජාතික මට්ටමේ. අන්තර්පාර්ශ්වීය සම්බන්ධතාවය මේක ඉතා වැදගත් වෙනවා මේ වගේ රෝගයක් පාලනය කරන්න. මොකද ගුවන් තොටුපළ සම්බන්ධ වෙනවන වරාය සම්බන්ධ වෙනවන සෞඛ්‍ය අංශ සම්බන්ධ වෙනවන ආරක්ෂක සංස්කෘත සම්බන්ධ වෙනවන මේ සියලු දෙනා එකතු වෙලා තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සම්බන්ධ මේ සියලු දෙනා එකතු වෙලා තමයි මර්ධන කටයුතු සඳහා දායකත්ව දෙන්නේ. ඒ සඳහා මේ වෙනකොට ස්ටියරින් කමිටි එකක් නැෂනල් ලෙවල් එකේ ජාතික මට්ටමේ මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ ශනික මැදිහත් වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා මේ ස්ටියරින් කමිටි එක එහෙම නැත්නම් මේ ජාතික ක්‍රියාකාරී කමිටුව අනිවාර්යෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන තාක්ෂණික මාර්ගෝපදේශ ඔස්සේ පමණක් කටයුතු කළ යුතුයි කියලා. එතන ඉන්න යම් මාන්නවක ඔළුවට යම් යම් අදහස් ආවට ඒ සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විමසා බලා අවශ්‍ය තීන්දුව තීරණ ගන්න ඕනයි කියන එක සම්බන්ධයෙන් අපි යෝජනා කරනවා. එහෙම නැති වුණොත් එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ පැත්තක තියේ මේ කමිටුව වෙනත් දිශාවකට ගමන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේක ඇතුළේ ඉන්නවා. නමුත් තීන්දුව තීරණ ගැනීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ අනුව මේ සියල්ල අද දවසේ අපි මධ්‍යම කාර්ක සභාවේ කතා කරලා අපි මේ යෝජනා හයක් අද දවස් තුල පවිත්‍ර වණ්‍යාරච්චි ඇමතිතුමිය වෙත යවන්නේ සකස් කළා. ඒ අනුව පළවෙනිදී අපි යෝජනා කළා මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි දන්න විදිහට ජෙනරල් ගයිඩ්ලයින් එකක් එහෙම නැත්නම් පොදු මාර්ගෝපදේශයක් මේ දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිකුත් කළා නැහැ. අපි දන්නවා ඒ සඳහා යම් යම් උත්සාහයක් ගනිමින් සිටිනවායි කියලා. ඒ සියල්ල ඉතාම කඩිනමින් මේ අවසන් කරලා මේ ක්‍රියාදාමයේ අද දවසේ හෙට දවසේ වෙනකොට සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මේ වගේ රෝගීන් හම්බුනොත් මොකද කරන්නේ? කොහෙද යාව කර්මනාකරණය කරන්නේ? ඒ අය ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඒ අයගේ මොනවද කරන පරීක්ෂණ? මේ සියල්ල සම්බන්ධයි. ඒක IDH රෝහලට එකකුයි බදුල රෝහලට තව එකකුයි අනුරාධපුර රෝහලට තව එකක් වෙන්න බෑ. ජාතික මට්ටමින් අපි ක්‍රියාත්මක වීතු ආකාරය සම්බන්ධයෙන් පොදු මාර්ගෝපදේශ මාලාව නීත්‍යානුකූල විදියට චක්‍රලේඛයක් විදියට ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා එතකොට චක්‍රලේඛයක් විදියට මෙහෙම කළාම සියලුම කාර්ය මණ්ඩල බැඳිලා ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු හෙදරිලා දාන ඇතුළු සියලු දෙනා මේ චක්‍රලේඛයට අනුව වැඩ කටයුතු කරනවා. කවුරුරේ එහෙම කරන්නේ නැත්තම් මේ චක්‍රලේඛයට අනුකූලව වැඩ කටයුතු කරන්නේ නැත්තම් එතන එතකොට වැරදක් වෙනවා. ඒ නිසා නීත්‍යානුකූල විදියට චක්‍රලේඛයක් විදියට මේ උපදේශ මාලාව නිකුත් කරන්න කියන ඉල්ලීම ෂණිකව කරන්න කියන ඉල්ලීම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළා. ඒ වගේම කරුණායක ගුවන් තොටුපළ ආශ්‍රිතව දැන් අපි දන්නවා තවුනාසල දන්නා තර්මල් ස්කෑනර්ස් එහෙම නැත්නම් උෂ්ණත්වයේ මනින උපකරණ තුනක් හයි කියලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් මෙතෙන්දි මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි උෂ්ණත්වයේ මත විතරනම් මේ සේරම කරන්නේ. අපිට වරදින්න ඉඩ තියෙනවා. උදාහරණ විදිහට අපිට කිසිම ඇෂුරන්ස් එකක් නැහැ. එහෙම නැත්නම් අපිට සහතිකයක් නැහැ. පළවෙනි දවසේම ලෙඩේ හැදිලා උනේ එනවයි කියලා. සමහර වෙලාවට උණවතු වෙන්නේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙන්න පුළුවන්. එතකොට අද
වෙනකොට චීන සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශනපත් කළා තියෙනවා රෝග ලක්ෂණ නැති අවස්ථාවේදී පවා දැන් මෙහෙමයි මේකේ වෙන්නේ වෛරසය ශරීරගත වූ මොහොතේ ඉඳන් රෝග ලක්ෂණ මතුවීම සඳහා යම් කාලයක් ගත වෙනවා බීජ ඖෂධ සමයක් තියෙනවා ඒක දල වශයෙන් අපි ගත්තාම දවස් 5ක් 4ක් 5ක් විතර වෙනවා නමුත් මේක එක දවසේ ඉඳන් දවස් 14 දක්වා කියන්නේ සති දෙකක් දක්වා සමහරට පරක් වෙන්න පුළුවන් ඒ නිසා උෂ්ණත්වය විතර ඒ හරහා විතර නම් අපි යන්නේ අපිට වරදින්න ඉන්න ගොඩක් වැඩි පළවෙනි දේ පළවෙනි දවස් උනේ ඉන්නේ නැති වෙන්න පුළුවන් ඒ වෙනකොට කැසේ පිරිසා විතරක් තියෙන්න පුළුවන් අනිත් පැත්තේ රෝග ලක්ෂණ මුකුත් නැතුව කැසේ පිරිසාව නැතුව වුණත් ඇතුලේ වෛරසය තියෙනවා එයාගේ ලෙඩ බෝ වෙන දැන් උදාහරණ විදිහට තවුණාසල දන්නවා සමහර වෛරස් රෝග වල එහෙම තමයි තියෙන තත්ත්වය අපි හිතමුකෝ සාමාන්‍ය විහාරයේදී අපි ඔය දෙයියන් ගිලෙන එහෙම කියලා කියන්නේ පැපොල සරම්ප වගේ රෝග පළවෙනි බිබිල දාන්න ඉස්සෙල්ලා ලෙඩේ බෝ වෙනවා තව කියන ඒක තමයි පාලනය කරන්න හරි අමාරු. ඒතකොට මේකෙත් දැන් චීන බලධාරීන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ දින අත්දැකීම් අනුව ලෙඩේ රෝග ලක්ෂණ මතුවෙන්න කලින් අනිත් දැන බෝ වෙනවා කියන කාරණා. ඒ නිසා ඒක භයානක තත්ත්වයක්. ඒ නිසා අපි උනමත පමණක් තීරණය වෙන්නේ නැතුව විශේෂයෙන් චීනයේ ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නේ. දැන් ලොකුවට සමාජ කතිකාවක් යනවා. චීනයේ අවුරුද්ද ගත කරන්න ලංකාවෙන් ගිය චීන ශ්‍රමිකයන් නැවත ලංකාවට එන්න නියමිතයි. චීනයේ ඉඳන් අපේ ශිෂ්‍යයන් පිරිසක් එහි ඉන්නවා. හමුදා පිරිස ඉන්නවා. ඒ අය නැවත ඒකට නියමිතයි. ඒ පැමිණීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. විශේෂයෙන් මේ ශිෂ්‍යයන්ව හමුදා කණ්ඩායම් නැවත ඒ අයගේ හිතාශිල්කාවට ගෙන්දා ගැනීම සහ කටයුතු කිරීම ඉතාම හොඳ දෙයක්. නමුත් අපි මෙතන පෙර සූදානම් ඇති කළ තමයි ඒ අය ගෙන්නන්න ඕන. මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර ඒ අය ගෙන්නා ගන්නත් ඕන ඒ අයගෙන් රට තුලට ලෙඩේඩෙන් වළක්වන්නත් ඕන. ඒතන ඒක තනි කරලා තර්මල් ස්කෑන් මැෂින් දෙකකට බාර දීලා මැෂින් තුනකට බාර දීලා අපිට බලාගෙන ඉන්න බෑ. ඒක සක්‍රීය මට්ටමින් ආවේක්ෂණ කටයුතු විය යුතුයි. ඒ සඳහා ගුවන්තොටුපළේ දැනට තියෙන පහසුකම් වැඩි දියුණු විය යුතුමයි. සමුනාසල එතන ගිහිල්ලා බලන්න කොච්චරද වෛද්‍යවරුන්ට ඉන්න තියෙන ඉඩ කොච්චරද අපි ක්වොරන්ටයින් කළොත් නිරෝධායන කටයුතු ආරම්භ කරනකොට මේ රෝගියා කොතනද රඳව ගන්න වෙන්නේ? එතන තියෙන ඉඩකඩ කොච්චර ප්‍රමාණවත්ද? ඒ තියෙන පහසුකම් කිසිසේත්ම මේ වගේ තත්ත්වයකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන්තොටුපළ ඒ අධිකාරිය සම්බන්ධ වෙලා ඒ නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කළ යුතුමයි. එහෙම නැති වුණොත් අපිට අර අසියා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැනේ. ඒ නිසා කරුණාකරලා ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. මොකද තර්මල් ස්කෑන් එකට අහුවෙන්නේ නැති වෙන්න සමහර වෙලාවට සමහර උපක්‍රම පාවිච්චි කරලා රෝගීන් ඉන්න පුළුවන්. ඒවා වළක්වා ගැනීම සඳහා ගුවන්තොටුපළ එහෙම නැත්නම් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. රෝගීන් ගොඩ බස්සනකොට ඒ ගොඩ බස්සන කලින් පැරසිටමෝල් වගේ ඖෂධ ලබා නොදෙන එක. ඒ වගේ කාරණාත් එක්ක ඒ ආවේක්ෂණ කටයුතු වඩා ශක්තිමත් කරනකට ගෙන යාම සඳහා ඒ අවශ්‍ය පොදු උපදේශ මාලාවක් ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයට වගේම ඒ ගුවන් යානයේ සේවය කරන ඒ ක්‍රමයකට ලබා දී යුතුයි කියන තැන අපි ඉන්නේ. ඒ වගේම අර මම කලින් කිව්ව විදිහම රෝගයේ සම්බන්ධයෙන් තියෙන සමාජමය වගකීම පිළිබඳ මීට වඩා ගැඹුරු කතිකාවතක් අපි ආරම්භ කළ යුතුයි. තමන්ට ළඩේ තියෙනවා කියලා සැක හිතුනොත් එහෙම තමන්ගේ ජීවිතය වගේම තවත් ජීවිත සිය ගාණක් වෙන්න පුළුවන් තමන්ගේ මේ ළඩේ හංගගෙන එක හරහා වෙන්නේ. ඒ නිසා ඒ සමාජමය වගකීම් පිළිබඳ පරිවිදයේ සමාජයට අරන් යන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලොකු වගකීමක් තියෙනවා. ඒකෙදි වැදගත් වෙනවා අර මම කොලින් කියපු කාරණේ ඒ තමයි අර පොදු උපදෙස් මාලාවක් නිකුත් කරන. ඊළඟ කාරණේ ඔකට වඩා වැදගත්. ඒ තමයි මේ සැක කටයුතු රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා. අපි හිතමු රෝගියෙක් එනවා. රෝගිය දැනට වාර්තාවෙන් රටකින් තමයි ගුවන් යානයෙන් එනවා. එහෙම නැත්නම් චීනයෙන්ම කියලා අපි හිතන්නකෝ. රෝගියෙක් චීනයේ තුනයි නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔය කියන රෝගේ වැඩිෙන් තියෙන වුහාන් නගරේම රෝගියෙක් එතන වාර්තා වෙච්ච රෝගියෙක් වෙන්නත් මේ මේ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන් එතන ඉඳන්ගෙන. එහෙම නැත්නම් චීනයේ වෙනත් ප්‍රදේශවල ඉඳන් ඉන්නත්. ඒ කවුරු ආවත් රෝගේ වාර්තා වෙලා තියෙන රටක ඉන්නම් ඉන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂ පියවර අනුගමනය කිරීම සඳහා ගුවන්තොටුපළ තුළ පහසුකම් ස්ථාපිත විය යුතුයි. මෙතෙන්දී අපිට මේ එන පුද්ගලයන්ව ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ මාධ්‍යලත් වැඩගත් වෙයි සමාජලත් වැඩගත් වෙයි. සමහර වෙලාවට රෝග ලක්ෂණ සහිත. ඒක හරිම සරලයි. රෝග ලක්ෂණ සහිතව කෙනෙක් අපි දෙන්නේ ආවක්ෂණිදී හම්බුනොත් එහෙම ඒ රෝගියාව අපි වෙන් කිරීම තමයි කරන්න ඕනේ. අයිසොලේෂන් තමයි කරන්න ඕනේ. එතෙන්දී අපිට පහසුකම් තියෙනවා IDH උණ රෝහල හෝ වෙනත් රෝහලක අවශ්‍ය පහසුකම් ඇති කරලා
ඒ රෝගීන්ව රෝග ලක්ෂණ සහිතව අඩුම ගානාරේ ඉන්කියුබේෂන් පීරියඩ් එක කියන්නේ රෝගය වැළඳිච්ච දවස ඉඳන් ඒ කාලය ඇතුළත එහෙම නැත්නම් රෝගය හොද වෙනකන් ඒ කාල සීමාව තුළ අයිසොලේට් කරන්න. ඒ කියන්නේ වෙන් කළ තියන්න. එතකොට එකපාර රෝගීන් ලොකු ගානක් ආවොත් එහෙම ඒ IDH රෝහලට දැක්ක බැරි වෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න. ඒ නිසා අපි යෝජනා කළා IDH රෝහලේ දැක්ක දින සාමාන්‍ය වාට්ටු කිහිපයක් අඩුම ගානාරේ ලෙඩ 100ක්වත් ගන්න පුළුවන් විදිහේ ලෙඩ එන්න ගත්තට පස්සේ වෙන් කරන්න බෑ. අඩුම ගානේ ලෙඩ 100ක්වත් දාන්න පුළුවන් විදියට IDH පුනරෝහලේ දැනට තියෙන සාමාන්‍ය වාට්ටු isolation wards බවට එහෙම නැත්නම් රෝගීන් වෙන් කරලා ප්‍රතිකාර කරන්න පුළුවන් විදියේ විශේෂිත තාක්ෂණික තියෙන වාට්ටු බවට පත් කරන්න කියන ඉල්ලීම අපි කළා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වෙනකොට අපිට දැනුම් දෙන්නතර සෞඛ්‍ය මාර්ගත් ආරම්භ ආරම්භ කළා තියෙනවා කියලා. ඒක හොඳ දෙයක්. ඒ මං කිව්ව රෝග ලක්ෂණ සහිතව. එතකොට එයාට අතට ප්‍රතිකාර කටයුතු කිරීම, එයාගේ සෙම sample අරගෙන පරීක්ෂා කරන එක, ඒ සේරම ඒ isolation ward එකේදී කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙන්නේ අර අවදානම් සහිත එහෙම නැත්නම් රෝගියේ වාර්තාවෙන් රටක ඉඳන් රෝග ලක්ෂණ නැතුව කෙනෙක් ආවොත් එයාට මොකද කරන්න කියන එක ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ පිරිසක් අපි කොහෙද රඳව ගන්න තියාගන්න. එහෙම නැත්නම් එයා ගෙවල් වලට යවනවා. ගෙවල් වලට යවලා නිරෝධායනය කරන්නත් පුළුවන්. ගෙවල් වල ඇතුලේ ඒ අය රඳවග නිරවද. නමුත් ඒකෙන් තියෙන අවදානම අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා මේ මම හොඳම උදාහරණ විදිහට ගත්තේ හොංකොන් රාජ්‍ය. දැන් මේ වෙනකොට ලොකු තර්ජනයක් ලක් වෙලා තියෙන චීනයේ තමයි ඉති රාජ්‍යයක් විදිහට. එයාનો හොංකොන් මේ වෙනකොට තීරණය කළා හොංකොන් රාජ්‍යය. එයාගේ නිවාඩු නිකේතන දෙකක්. සම්පූර්ණ සිය ගාණක් දාන්න පුළුවන් නිවාඩු නිකේතන දෙකක් සම්පූර්ණයෙන් මේ ක්වොරන්ටයින් එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් බවට කන්වර්ට් කළා. අර බීජ ඖෂධ සමය කියන්නේ අඩුම ගානේ දවස් 14ක කාලයක්. ඒ රෝගීන් මෙතන රඳ රෝගීන් මේ පුද්ගලයන් මෙතන රඳවගෙන ඉඳලා තාම රෝගී තත්ත්වයටපත් වෙලා නැහැ. නිරෝධායන කාර්ය සම්පූර්ණ කරලා සමාජයට මුදා ගන්න. අපිටත් එහෙම දෙයකට යන්න තියෙන හැකියාව මොකද්ද කියලා විශේෂයෙන් මේ ස්ටියරින් කමිටේක ජාතික ක්‍රියාකාරී කමිටුව හරහා හොයා බලන්න ඕනේ. ඕනතරම් අපිට ජනාධිපතිතුමාගේ මැදිහත් වීමක් අනුව මේ වගේ හදත් දැන් අපිට හදන්න පුළුවන්. කටුනායක අවටින්ම IDH චොරරෝහල අවටින්ම ඕන නැහැ. මේ වගේ දැන් හොයා ගන්න පුළුවන්. ඒතකොට ඒක විශේෂ අවධානයට ලක් විය යුතු දෙයක්. එතන ගෙවල් වලට යවනවාද ඒ වගේ ක්වොරන්ටයින් කරන එහෙම නැත්නම් නිරෝධායනය කරන මධ්‍යස්ථානයක රඳව ගන්නවාද කියන එක ඉතාම වැදගත් වෙනවා. එතන නිරෝධායනයේ මූලික පියවර තමයි ඒ අයට රෝග ලක්ෂණ නැහැ, ඒ අය නමුත් සමාජයට උදාහරණයක් නැතුව එක තැනක තියාගෙන ඒ අයව මොනිටර් කරනවා ඒ අයට රෝග ලක්ෂණ මතු වෙනවාද කියන එක. ඒක දැනට වුවන්කටපලේ ඒක කරන්න කොහෙත් පහසුකම් නැහැ. IDH රෝහලෙ ඒ වගේ දෙයක් කරන්න පහසුකම් නැහැ. ඉතාම අවමයි. ඒ නිසා ඒ වගේ එක්සෙනා විකල්පයන් හඳුනා ගැනීම සඳහා මේ ස්ටියරින් කමිටියක් යටතේ කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. බැරිම අවස්ථාවකදී හෝම් ක්වොරන්ටයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවල් වල යාලා ක්වොරන්ටයින් කරන්න පුළුවන්. ඒක හැබැයි ඉතාම දැඩි සුපරීක්ෂාව යටතේ සිදු විය යුතු දෙයක්. ඒක වගකීම කියලා දෙන්න. ඒක අපි විශේෂයෙන් මතක් කරලා තියෙනවා. මේ තියෙන තත්ත්වය යටතේ අපේ විශේෂ අවධානය රෝගී රෝගී රට තුළට සමාජ ප්‍රවේශයෙන් වැළකීම සඳහා ගත යුතු ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයක් විදිහට. ඊළඟ කාරණේ තමයි දැන් මේ විදිහ රෝගීන් එන්න ගත්තොත් එහෙම දැන් තාක්ෂණ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදිලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දෙන්න පුළුවන් අවම පහසුකම්වත් අඩුම ගාණේ ස්ථාපිත කරන්න කියලා. අඩුම ගාණේ මුඛාවරණ ඊට අමතරව අත්‍යසු ඇතුළුව අර විශ්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සඳහා දෙන්න පුළුවන් අවම පහසුකම් ටික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව මේ වෙනකොට චීනයේ වෛද්‍යවරුන්ගේ ජීවිත හානි වෙලා තියෙනවා, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ජීවිත හානි වෙලා තියෙනවා චීනයේ. ඒ අවදානම සෞඛ්‍ය කාර්මණ ලක්තර නැතුව ඒ අය මේ රෝගීන් වැළැක්වීම සඳහා ලොකු අවදානමක් තියෙන රෝගේ වැළඳෙන්නේ ඒ අයට රෝගීන් හැසිරුණොත් ඒ රෝගීන් එක්ක ඒ අයට විශේෂ අවධානය යොමු කළා ඒ අයට පහසුකම් සපයන්න කියන එක අපි රජයෙන් ඉල්ලලා තියෙනවා. ඉලක්ක කාර්යයේ විදිහට අපි යෝජනා කළා මේ අවදානම් කාඩ් එක හැසිරෙන සෞඛ්‍ය සේවකයන් හට වෛද්‍යරු නැතුව සෞඛ්‍ය කාර්මණ වලට මේ තමන් කරන මේ කැපවීම වෙනුවෙන් යම් දිරිගැන්වීමක් කරන්න අවශ්‍ය කරන ප්‍රතිලාභයක් ඒ අය ලැබෙන එක ආර්ථික ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. මේ ප්‍රතිලාභය ඒ අය ලබා දීම සඳහා අවශ්‍ය තියෙන වටපිටාව මොකක්ද කියලා සෞඛ්‍ය කාර්මණ්ඩලය සම්බන්ධයෙන් ඒක ක්‍රියාත්මක කරන්න හොයන්න කියලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල අපි අද දවසේ මාධ්‍ය ඉදිරිපත් කළේ අපේ යෝජනා සමග රෝගය මොකක්ද කියන එකත් රටට ඉදිරිපත් කරන්න. ඒ වගේම අද චීනයේ සම්මුණාසල දකින්නවා වීඩියෝ සංසරණය වෙන සමාජ මාධ්‍ය හරහා ඇවිදගෙන ඉන්න රෝගීන් ඇදගෙන වැටෙනවා. ඊගාවට මලමිනි රෝහල චීනයේ රෝහල් වල කොරිඩෝර වල දාලා තියෙනවා. කවුරුත් වෛද්‍යවරයෙක්වත් බලන්නේ නැහැ, මැරලා තියෙනවා. ඥාතීන් ඇවිල්ලා බාර ගන්න නැහැ. මම දැක්ක සමාජ මාධ්‍ය වල තියෙනවා තමන්ගේ දරුවන්ව කැසෙන් බිස්ස ඇවිදුනහම බස් ස්ටෑන්ඩ් වල ගුවන්තොට පොළ වල දාලා දෙමාපිය යනවා චීනයේ. ඒ තත්ත්වෙට චීනය ඇවිල්ලා පස් කඳු ගහලා පාරවල් වහලා
නගර වහලලා බඩුවක් මුට්ටුවක් මිලදී ගන්න තැනක් නැහැ. එතන මේ සියල්ල තුලින් අපිට ගත යුතු පාඩම තමයි අද චීනයේ මතුවලා තියෙන තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සමස්තයක් විදිහට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට සමාජයක් විදිහට අපි හැමෝටම පුරවැසිය හැමෝටම ලොකු අත්දැකීමක් තියෙනවා කියන්නේ. ඒ සඳහා අරන් තියෙන පියවර දැන්ට සතුටුදායකයි. ඒ පියවර ඉදිරියට ගෙන යාම සඳහා වඩා තාක්ෂණික උපදේශ මාලාවක් ඔස්සේ මේ සියල්ල කළමනාකරණය විය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ විදිහට අපි බලධාරීන් කටයුතු කරනවා නම් මේ කමිටු ආරාහා ඒ පරිබාහිරව රජ වෛද්‍යාලික සංගම විදිහට බලධාරීන්ට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා මධ්‍යම කාර්ක සභාව විදිහට අද දවසේ සම්පූර්ණ එකතුතාවයේ පදනම්. කොට අපිට අද හවස වෙනකොට හරියටම අර රෝගීන් සම්බන්ධව තව විස්තර අපිට ගන්න පුළුවන් මේ IDH නරෝහලෙන්. දැනට අපි රෝගීන් වාර්තා වෙලා නැහැ කියන එක තමයි දැන්ට කියන්න වෙන්නේ. දැන් තව වෙලා නැහැ රෝගීන් කිසිම. සෞඛ්‍ය මාත්‍යාංශයේ ආරම්භ කළ තියෙන පියවර පිළිබඳ සෑහීමක වත්ම විශේෂයෙන් මොකද මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වුණ අද දවසේදී අපි යෝජනා කරන්න ඔය ව්‍යාපාරික කමිටුවක් පත්කරන ජනාධිපති කාර්යසාධක බලකායක් කරා ඒක ඊයේ මේක සිද්ධ වුණා. නමුත් අපිට තියෙන අඩුව තමයි අපි දකින්නේ. දැන් අපි අද දවසේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. නමුත් අඩුම ගානේ ජනතාව දැනුවත් කිරීම සඳහා අපි දැක්ක ඊයේ වසංගත රෝග විද්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අඩුම ගානේ අද වෙනකන් මේකේ වක්‍රීත පාර්ශ්වය එළියට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් අර විධිමත්ීය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා තොරතුරු දීලා නැහැ. ඒක අපි අඩුවක් විදිහට දකිනවා. මම හිතන්නේ ඒක අද හෝ හෙට වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර නිල වශයෙන් තියෙන තත්ත්වේ. මොකද දැන් ජනමාධ්‍ය හරහාත් අපිට කතා කරලා අහනවා ડોක්ටර් මේ ලෙඩු ගාන ඇත්තද ඔය බොරුද කියන කතාව. ඒතර ඒක ප්‍රකාශ කරන්න හොඳම ප්‍රකාශකයා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. අපිට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලැබෙන තොරතුරු තමයි අපි මේ කියන්නේ සමහර ඒවා සම්බන්ධකරණයත් එක්ක. ඒ නිසා නිල වශයෙන් මේ සමහර ඒවා ප්‍රකාශ විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒ නිසා ඒ පැත්ත විශේෂයෙන් මේ සඳහා තාක්ෂණික දැනුම තියෙන විශේෂඥ ඇතිතරා ලංකාවේ ඉන්නවා. ඒ අය අපි දකින විදිහට කටවහගෙන ඉන්නවා. වසංගත රෝග විද්‍යාංශයේ මේ සම්බන්ධයෙන් විශේෂඥයෝ කවුරුවත් අපි දැක්කේ නැහැ මාධ්‍ය හමුවේ කතා කරන. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඊගාවට මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු ඉන්නවා. ඒ අය මේ සඳහා තාක්ෂණික හැකියාවක් තියෙනවා. අපි තාම දැකිනේ AI මේ සම්බන්ධයෙන් සමාජයට පරිවිඩයක් කටහරලා දෙනවා. ඒ නිසා එතන මොකක් හරි AIට සීමාවක් දාලාද දන්නේ නැහැ. අඩුම ගානේ එහෙම සීමාවක් තියෙනවා මේ මොහොතේදී සීමා ඉවත් කළා AIට කතා කරන්න ඉඩ දෙන්න. මොකද එහෙම නැති වුණොත් මේකින් වෙන ඩැමේජ් එක ඊට වඩා වැඩි. ඒ හින්දා අපි යෝජනා කරනවා මේ තාක්ෂණික දැනුමක් තියෙන අය එළියට ඇවිල්ලා කතා කරන්න. ඒ හරහා අර නිල පණිවිඩය සමාජයට දෙන්න වගකීම් මතක් කරන්න. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් විදිහට කියනවා. දැන්ට ආරම්භ තියෙන ක්‍රියාමාර්ග ආරම්භ වෙලා තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන්ම කමිටුව පත් කිරීම සහ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ අපි මේ කියන දේවල් ඉක්මනටම ග්‍රහණය කරගෙන අර සම්බන්ධකරණයේ වෙන කටයුතු සිද්ධ වෙන බව පේනවා. විශේෂයෙන්ම අයිසොලේෂන් සහ නිරෝධායනය සම්බන්ධයෙන් අපි යෝජනා ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. ඒක අපි වෙනද තිබිච්ච නැති සුබදායී තත්ත්වයක් විදිහට අපි දකිනවා. නමුත් අර ජනතාව දැනුවත් කිරීම ඊට වඩා සිදු විය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම වෛද්‍යතුමනි දැන් මේ වුහාන්ගේ නගරය දැඩි අවදානම් කලාපයක් කියලා නම් කර තිබියදී කිසිම අයට පිටවීම ඇතුළේම තහනම් කළා. ශ්‍රී ලංකාවේ ගුවන් යානයක් යවලා ඒ තුරට මේ සිසුන් කණ්ඩායමක් රැගෙනීම පිළිබඳව කණ්ඩායම් දෙකක් මත දෙකක් දරනවා. එකක් ඒ සිසු දරුවන්ගේ දෙමව්පියන් ඒ තමන්ගේ දරුවන් තිබෙන ආදරින්ද ගෙන්නා ගැනීමට උනන්දුවෙන් කතා කරනවා. අනිත් පොදු අය කතා කරනවා මේ වගේ අවදානම් නම් මේ ගුවන් යානයක් අවල එම ඇතුළට යවල මේ ගෙන ඒම සිසුන් ශ්‍රී ලංකාව තුළට කොතරම් අවදානමකටද අපි යන්න සූදානම් වෙන්නේ කියලා. මේ ඇත්තටම මේ මොකද්ද මේකේ තත්ත්වය? තව වැඩිහල් ප්‍රශ්නයක් ඒකා එන්නේ කියන පස්සේ අපි මිනිස්සු අහන ප්‍රශ්නයක් ඔබ ඇහුවේ මොකද්ද මේකේ තත්ත්වය කියලා. ඒතකොට ඔගේ ඔබ කියපු විදිහ පැති දෙකක් තියෙනවා. ඒතකොට දැන් ඊයේ මට ලැබිච්ච ආරංචිය තමයි දැන් ඇමරිකාවේ හිටපු ශිෂ්‍ය ටික ඒ අය යෝකේට් කරගෙන තියෙනවා. ඒ වුහාන් වල ගුවන් යානයක් යවලා නෙමෙයි. ගුවන් යානයේ ඊට එහායින් තියෙන ගුවන්තොටුපළකට තමයි යවලා තියෙන්නේ. ශිෂ්‍යයන්ව ඒ බස් එක යවලා ඒ හරහා ප්‍රවාහනය කරලා තමයි කරලා තියෙන්නේ. ඒතකොට අපිට මේකේදී ඒ අය ලංකාවට ගේන එක අපිට මානුෂික හේතු මත අපිට ඒක කියන්න එපා කියන්න බෑ. ඒක ගෙන ආ යුතුයි. අපි දැන් මම එතන හිටියා නම් මගේ ප්‍රධානම අවශ්‍යතාවය මගේ නෑදෑයෝ අම්මා තාත්තා ගාවට එන එක. ඒක මානුෂික අවශ්‍යතාවයක්. ඒසලා රජයක් මැදිහත් විය යුතුයි. නමුත් මේ මැදිහත් වීම හරහා ඒ එන්නේ 40 දෙනෙක් නම් ඒ හරහා තව 40,000කට ලෙඩේ පැතිරෙන එක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන උපරිම ක්‍රියාමාර්ග අරගෙන. එතකොට එතෙන්දී අපිට චීනයේදී මේ ආවේක්ෂණය වෙන්නේ එතෙන්දී පටන් ගන්න තැනදීද ඉවර වෙන්නේ මෙහෙ කටුනායක ගුවන්තොටුපළේද? මේ දෙකම මොන තැනකද ප්‍රශ්නයක් නැහැ.
නමුත් මේ අයව 100ට 100ක් ආවේශයෙන් ලක් වෙලා සමාජයෙන් උදාහරණ එක තමයි වැදගත්. ඒ හින්දා තමයි මම අර කිව්වේ අර නිරෝධායන පහසුව. දැන් මේ එන කීප දෙනෙක්ව සමාජයෙන් හෙම්මිස්සක ඇස් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අයිඩියා චුඩ රෝහලට කළා අර අයිසොලේෂන් වෝඩ් එකේ දාලා රෝගය සම්පූර්ණයෙන් කොරෝනාද නැද්ද කියන එක තහවුරු කරගෙන රෝගේ හොදවෙනකන් ඇතර තියාගෙන ඉඳලා සමාජයෙන් උදාහරණ පුළුවන්. ප්‍රශ්නේ ඉන්නේ ඔබ කියන විදිහට මෙතන නිරෝගී අය ලෙඩක් නැතුව කැස්ස හෙම්මිස්සා වුණත් මොකුත් නැතුව එයා ගෙවල් වලට යවනවාද කියන ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. තොර ඒකෙදි අපි යෝජනා කරේ එයා ගෙවල් වලට යවන්න එපා කියලා. අපි කිව්වේ හොම්කොම් වල කළා වගේ ඒ අය අයිසොලේෂන් එහෙම නැත්නම් මේ ක්වොරන්ටයින් සඳහා මධ්‍යස්ථාන කීපයක් හඳුන ගන්න. එයාට සියලුම පහසුකම් දෙන්න. ඒක මේ රජයට අයත් තානායම් හරි රෙස්ට් හවුස් එහෙම දෙයක් වුණත් කමන්නේ. ඒතකොට නැවත ඒක විවෘත කරනකොට සම්පූර්ණයෙන් මෙතන නිරෝධායනය කරලා ඒක විෂ බීජ විනාශ කරලා නැවත අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ගේන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. ඒ නිසා සමාජයෙන් මේකින් වෙන බලපෑම ඒ අය ගෙන ආ යුතුයි. ඒකේ මානසික පැත්තක් තියෙනවා. නමුත් ඒ හරහා සමාජයෙන් වෙන පැත්ත පැලක් කිරීම සඳහා නිරෝධායන පහසුකම් රට තුල ස්ථාපිත කිරීමෙන් අනුතුර තමයි ඒ සඳහා තීරණ ගැනීමෙන් තමයි මේ අය ගෙන්නන්න ඕන. ඒතර මම දැක්කා අර පැය 48ක් අතුරුද ගෙන්නවා කියලා. ඒ අය මම හිතන වුහාන් වල අය නෙමෙයි අර එළියේ ඉන්න අය තමයි දැන් ඔය ගෙන්නන්න යන පැය 48ක් අතුරුද. මොකද තාම මම දන්න තරම් රාජ්‍ය තාක්ෂණික මට්ටමේ සාකච්ඡා යනවා. නමුත් අර අපේ වුහාන් වල විශේෂයන් පිරිස ගෙදෙන්න දවසක් ගැන තාම නිශ්චිත තීරණයක් නැහැ. අපිට කාලේ තියෙන දවස් දෙකක් ඇතුළත අපිට මේ පහසුකම් ලංකාවේ හදන්න පුළුවන්. ඒ නිසා එයා එනකොට වන්දනොබලේ පහසුකම් වැඩි දියුණු කරලා එයාව ඉන්ඩිවිජුවලි පෞද්ගලික මට්ටමින් එයාව ආවේක්ෂණය කරලා රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් අයිඩී චුන රෝහලට නැත්නම් නිරෝධායන తాවකාලික කඳවුරට. එතන කඳවුරක් වුණා ඒක පහසුකම් දීලා එයාට කැම්පේන් දිනන සාමාන්‍ය විදිහට එයාව ගත කරන්න දෙන්න පුළුවන්. නමුත් අර වෙනත් අය සමග ගැටෙන එක අවම කරන්න. අවසානයේ දවස් 14 නම් උපරිම බීජ අවශ්‍යන සමේ දවස් 14 න් පස්සේ එයාට ගෙදර යන්න පුළුවන්. කොහොම සරලයි මේක අර තීරණය තමයි ගන්න ඕනේ. මම හිතන්නේ ජනාධිපතිතුමා දැන්ට අර තීරණ ගන්න මේ වගේ තීරණයක් ගන්න බැරි වෙන එකක් නැහැ මේ ස්ටියරින් කමිටි එක හරහා. අපි බලාපොරොත්තු වෙන නිවැරදි තීරණයක් ගන්නයි කියලා. මොකද හෝම් කරන්ටයින් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ නිවාස තුල රඳවගෙන කරන්ටයින් කරන එකක් තියෙනවා. ඒතකොට මේක මේ රෙඩියට ගැලපෙනවද කියලා මේ මැරණ ගාන රේසෙරම ඒක තමයි අපි තාක්ෂණික උපදෙස් හරියට ගන්න ඕනේ. ඒක අපි තීරණය කරන්න පුළුවන්. වයිතුන වෙන එක කාරණයක් ගැන අහන්න ඕනද? මේ ආනිනික කිරිපිටි ගැන සමාගම් තුනක් ප්‍රවෘත්ති නිවේදනයක් දාලා කියනවා මේ ජීවක බොරු කියන්නේ මෙහෙම මෙහෙම කියලා. දැන් අපි මේ බොරු ඇත්තට යම් මෙන්න මේ ටිකට ඔය කියන සමාගම් වලට උත්තර දෙන්න කියන්නේ අපි සමාගම කව නමක් කියන්නතු අපි ආනයික කිරිප්ටි කියන පොදු නම කියන එක තමයි කතා කරන්නේ. අපි ඇහුවා ලංකාවට ප්‍රධානම කිරිපිටි ගේන්නේ නවසීලත්තේ නම් නවසීලත්තේ නිෂ්පාදනය කරන කීර කිරි වලින් වාර්ෂිකව 99.5% නවසීලත්තේ මිනිස්සු බොනවා නම් චීනය ලංකාව ඊගාවට ඇල්ජීරියා වගේ රටවල් වලට නවසීලත්තේ ඉඳන් වාර්ෂිකව කිරිපිටි මෙට්‍රික් ටොන් 10 ගණනක් යවනකොට අර ඉතුරු වෙන 0.95% කිරිපිටි ටික හදන්න තාම උත්තරයක් නෑ. දෙවලියට අපි ඇහුවා නවසීලන්තයේ ඔය කියන සමාගම් වලටම අයිති එන්ඩිසෙඩ් එම්පී වෙබ් අඩවිය කියලා වෙබ් අඩවියක් තියෙනවා. මේ මොහොතේ තමුන්හසල යන්න වෙබ් එකේ සර්ච් කරලා එන්ඩිසෙඩ් එම්පී වෙබ් අඩවිය. මේ වෙබ් අඩවිය ඉතාම පැහැදිලිව කියනවා. දියුණුවෙන් පාවිච්චි කරනවා. ඒතර අපේ රට දියුණුවෙන් පාවිච්චි කරනවා. රටවල් වල. ඒ අයගේ වෙළඳපොළ මිලදී ගැනීම හැකියාව ඉතාම පොඩ්ඩයි. ඒ වගේ රටවල් වලට අපි කිරිම යවුවොත් නියමම කිරි යවුවොත් එහෙම. කිරිමේදී අඩව කිරිම යවුවොත් එහෙම. අපිට මේ තියෙන මිලට දරා ගන්න බෑ දෙන්න බෑ. ඒතකොට එහෙම වුණොත් මේ මිනිස්සු මේවා මිල දී ගන්න නැති වෙනවා. උදාහරණ විදිහට අපි ගත්තොත් කිරිපිටි කිරිමේදයේ කිලෝග්‍රෑම් එකක් ලෝක වෙළඳපොළේ රුපියල් 1000ක් වෙනකොට වෙජිටබල් ඔයිල් එහෙම නැත්නම් පාම් ඔයිල් එහෙම නැත්නම් කටු පොල් තෙල් මේදේ රුපියල් 150 200 ගන්න පුළුවන්. ඒතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ අයගේ වෙබ් අඩවිය කියනවා. මේක දරා ගන්න බැරි ඉඳලා අපි කිරිමේදයේම යවුවොත් එහෙම අපිට මේක බිස්නස් එක කරගෙන යන්න බැරි වෙනවා. ඒ හින්දා අපි කරන්නේ කිරිමේදී අයිකල් ඒක අපි බටර් චීස් ඒව හදන්න පාවිච්චි කරනවා. ඒ වෙබ් අඩවිය කියන්නේ මේ මම නෙමෙයි. ඒතකොට ඒ පාවිච්චි කළා. ඒ වෙනුවට ඉතාව ගුණාත්මක වෙබ් අඩවිය කියන්නේ ඉතාව ගුණාත්මක එළවලු තෙල් ප්‍රභවයක් විදිහට අපි පාම් ඔයිල් එකට එකතු කරනවා. ඒකට අපි කියනවා ෆැට් ෆිල් මිල්ක් පවුඩර්. එහෙම නැත්නම් මේදේ පිරවු කිරි කියලා. අපි ඇහුවා එහෙම එකක් ඔයගොල්ලන්ගේ වෙබ් අඩවිය වල කියලා නැහැ. තා වෙනකම් උත්තර දීලා නැහැ. අපි ඇහුවා ඒ කිරි පිටි දැන් හදනවනේ ඒගොල්ලෝ පිළිගන්නවනේ එහෙම හදනවා කියලා. ඒවා ලංකාවට එවනවද? ඒගොල්ලෝ කියනවා නැහැ කියලා. ඒගොල්ලෝ කියනවා නැහැ එහෙම එවන්නේ නැහැ.
අපි හොයන ලෝකෙ කොයි රටවල් වල ඔය රට මොකද ඒ රටේ මිනිස්සු කියව බොන්නේ නැහැ නේද එහෙනම් චීනෙට දේවා යවන්නේ ඇල්ජීරියාවට දේවා තා වෙනකම් උත්තර දීන ඔයගේ ප්‍රශ්න ගණනාවක් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ කිරිපිටි සම්බන්ධයෙන් රෙද 21ක් මේක සම්බන්ධ කරලා නිකුත් කරලා තියෙන නිවේදනය බොරුයි කියලා තා වෙනකම් කියලා නැහැ එතන මේ තියෙන තත්ත්වය යටතේ පාම් ඔයිල් එකතු කළා නම් එන්නේ එතන මොකද මේ සමහර ලදරු කිරිපිටි පැකට් වල මේ අය මොන දේ කිව්වා පැකට් එකේ ගහලා තියෙන ලේබල් එකේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගාව පාම් ඔයිල් ඒක බොරුයි කියලා මේ අයට කියන්න බෑනේ අපිට ඕන නම් මේ පැකට් අරගෙන පෙන්වන්න පුළුවන් අපි ඒක බලධාරීන්ට යොමු කළා තියෙනවා ඒක මේ සියල්ල ප්‍රශ්නයක් තිබිච්ච හින්දා තමයි පාරිභෝගික සේවා අධිකාරිය ගරු කතානායකතුමාගේ උපදේශ මත විද්වත් කමිටුවක් පත් කළා ඒ කමිටුව මේ වෙනකොට සම්පූර්ණ මේ විමර්ශනයක් කළා විද්වත් කමිටුව විදිහට වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළා මේ වාර්තාව මේ වෙනකොට පාර්ලිමේන්තුව සභාගත කරලා තියෙනවා එකෙද විශේෂයෙන් හිටපු නියෝජ්‍ය අවදි බුද්ධික පදෙන්න මන්ත්‍රීතුමාට දැන් හිටපු අමුතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා තමයි මේකේ නායකත්වයේ ගත්තේ දෙන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටු වෙන්න. ඒතර මේ සියල්ල සලකන බැලලා තමයි කමිටුව අවසානයේදී කියනවා ආයනායනික කිරිපිටි යනු අධි අවදානම් කාණ්ඩයේ ආහාරයකි. මේ මම නෙමෙයි කියන්නේ පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන රජයේ මායතනයක් වෙන පාරිභෝගික සේවා අධිකාරියේ තාක්ෂණික වාර්තාව. AI කියන විශේෂඥයන්ගේ මතය අරගෙන හෘද රෝග සදාත වන්නෝ පිනිකාස දාත වන්නෝ කියලා ඒ වார்த்தාවේ තමයි කියවිලා තියෙන්නේ. අපි නෙමෙයි කියන්නේ. ඒක මේ වார்த்தාව බොරු කියලා කියන්නේ. මේගොල්ලෝ එල්ලන එකතරා. ඒ තමයි මේ වார்த்தාව ගැනීම සඳහා අපි මේ පාරිභෝගික සේවා අධිකාරිය කරලා තියෙන ලංකාවේ තියෙන එක කිරිපිටි සාම්පලයක් ජර්මනි රසායනාගාරයකට යවලා ඒකේ පාම් තෙල්ද තියෙනවද කියලා පරීක්ෂාවක් කරලා තියෙනවා. එතකොට මේ පරීක්ෂාවේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ නෙගටිව් කියලා. ඒ කියන්නේ පාප්තිය නැහැ කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ කියන දැන් මොන ටෙස්ට් එකක් පුත් කළා මේක දැන් හරි කියලා. නමුත් අපි හිතන්නේ කාරණා දෙකක් කියලා. එකක් තමයි හරි තාක්ෂණික උපදෙස් අරගෙන මේ සාම්පල් එක යවලා තියෙන්නේ. මොකද අපි දන්නවා කිරිපිටි වල ප්‍රෝටීන් තියෙනවද කියලා බලන්නේ නයිට්‍රජන් අණු කොච්චරක් තියෙනවද කියලා බලන. ඒ වුණත් කිරි ප්‍රෝටීන් තියෙනවද කියලා හරියටම හොයාගන්නේ නැහැ. කිරිපිටි වල මේදය තියෙනවද කියලා බලන්නේ කාබන් අණු ටික බලලා මේ දාම්ල වල. එතකොට මේ කාබන් වල තියෙන මේ 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 එක එක මේදේ තියෙන කාබන් අණු ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් ඌරු තෙල් වල තියෙන කාබන් අණු ගාන නෙමෙයි, ඒ රේන්ජ් එක නෙමෙයි. ගවයන්ගේ කිරි වල තියෙන, පාම් ඔයිල් වල තියෙන වෙනත් රේන්ජ් එකක්. එතකොට මේ හරි රේන්ජ් එකට අපි ඩිරෙක්ට් කරලා යුවේ නැත්තම් එහෙම ප්‍රතිඵලය නෙගටිව් තමයි එන්නේ. ඒක තාක්ෂණික කාරණා. අනිත් පැත්තේ ලෝකයේ අද වෙනකොට හොයාගෙන තියෙනවා ලෝකයේ මේ දක්වා දියුණු කරලා තියෙන දියුණුව තාක්ෂණය යටතේ මේ කිරිපිටි සමාගම් වලට පුළුවන් කියලා 120ක් වරකට. ඒ කියන්නේ තාක්ෂණේ තාම දියුණු වෙලා නැහැ. එතකොට ඒකද මේ කිරිපිටි සමාගම් පාවිච්චි කරන්න කියලා අපි ප්‍රශ්නයක් අහුවා. ඒකට තාම තාක්ෂණික උපදේශයක් උත්තරයක් ඇවිල්ලා. එතකොට මේ තියෙන தත්ත්වයත් එක්ක අපි මේ හෙල්ත් පැත්ත ගැන විතරයි කියන්නේ. ඒක අපි අමතක කරමු. රටේ ආර්ථිකය වෙන බලපෑම් බලන්නකො. දැන් රටේ ආර්ථිකය අපි මේ බජට් ඩෙෆිසිට් එකක් ගැන කතා කරනවා, රටේ ආර්ථිකය වැටෙනවා කියනවා, දුවන්න බෑයි කියනවා, පඩි වැඩි කරන්න බෑයි කියනවා. ගණන් යනවායි කියන බඩු මුට්ටු අපේ රටේ මහජනතාවගේ බදු සල්ලි එකතු කරලා මේ ගහන මුදල් වලින් හැම අවුරුද්දේම බිලියන 57ක් කිරිපිටි ගෙන්නන් පිටරට යනවා. අපිට නිෂ්පාදනය කරන්න බැරි දෙයක් නෙමෙයිනේ. අනිත් එක කිරි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියලා, වැඩි හිටියන්ට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියන එක තමයි පෝෂණ වේදිකාවේ මතය වෙලා. ලදරු කාර්ය යනවාම දැන් අපි හිතලා බලන්නකෝ මේ අපතර කාණ්ඩයක් කියන්නේ. ලදරු කාලේ ගිහා පැතර ගිහිල්ලා මොකක් හරි කිරි වර්ග කිරි බොන එකම සත්ත කාන්නේ නේ අපි. අනිත් පැත්තේ වෙන සතෙක්ගේ කිරි බොන එකම කාන්නේ තමයි අපි. මේ දෙකම ගත්තත් පෝෂණය පැත්තේ කිරි වල අවශ්‍යතාවය තියෙන ප්‍රෝටීන් ගන්න කියලා නේ කියන්නේ. නමුත් කිරි වලට එහා පැත්තේ ගිහිල්ලා ප්‍රෝටීන් ගන්න පුළුවන් දේශීය ආවේණික ආහාර අපිට කොච්චර තියෙනවද? කිරි වල ග්‍රෑම් 100ක ප්‍රෝටීන් මෙච්චරක් තියෙනකොට ඒ වගේ 6-7 ගුණයක් තියෙනවා මුරුංගපොළ, මුරිංගවල. ඊගාට කොස්සටවල. ඊගාට හාල් මැසක්. අපි ඕනතරම් විකල්ප තියෙනවා. එහෙම තියෙද්දි අපි මෙච්චර සල්ලි ගන්න රටයක්. ඒ ආර්ථික මේක. මේ දෙකම හිතුවාම රජයේ වෛද්‍යාලික සංගම විතර අපි සටනක් ආරම්භ කළා තියෙනවා. ඒ සටන දිගටම ගෙනියනවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි විශේෂ සුදාන් දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට ඒ සටනට පූර්ණ අනුග්‍රහය දීලා තිනවා. රජයේ වෛද්‍යාලික සංගමේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එකතු වෙලා තමයි මේ සටන ගෙනියන්නේ. ඒක රාජ්‍ය අනුග්‍රහයක් යටතේ තමයි මේ සටන යන්නේ. ඒක විශේෂයෙන් අපි අගය කරනවා. මේ සටන නිසා අපි මේ රටේ ජනතාවට ජයග්‍රහණයක් අරගෙන දෙන තැනට ගිහිලා තමයි ඉවර කරන්නේ. හැබැයි මයිතුමනි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා එතුමා ඔයගොල්ලෝ පරස්පර මතයක් ඇයි ඉදිරිපත් කළේ මේක එහෙම සත්තු දෙල්ලෙන් අඩංගු නැහැ මේ තාක්ෂණික වාර්තා රසායනික වාර්තා කියනවා කියලා මම හිතන්නේ ඔබ කලින් කිය ප්‍රකාශයක් ඔය අහනවා ඇත්තේ මේ මේ මීට කාලෙකට ඉස්සෙල්ලා එතුමා
ජාතික රෝහලේ පැවති උත්සවයේදී කරපු කතාව ඔබට මම අහන්න සලස්සලා දෙන්න. ඉතින් එතුමා නිවැරදි අදහස් කිව්වා. ඒ නිසා අපි එතුමා මේ නිවැරදිට ඇවිල්ලා තියෙන හින්දා අපි ඒකට කතා කරමු. නෑ මේ යම් කිසි කණ්ඩායමක් අද වෙනත් ප්‍රවෘත්ති සාධක ඔබතුමාලට චෝදනා කරනවා. ඔබතුමාලේ කිරිපිටි ආනෙන්න කිරීම මේ නවතා දැමීමෙන් රටට වෙන විශේෂ වාසිය ඔබතුමාලට මේ විශේෂ වරප්‍රසාද ලබා දෙන්න ඕකට ඒ වගේ දේවල් ලබා දෙන්න කියලා මේ ඔබතුමාලා ඉල්ලා හිටියා කියලා. එහෙම ඉතින් චෝදනා කරන්න පුළුවන්. අපි දැක්කා මේ විවිධ ආය විවිධ අවස්ථාවෙන් මාත් සාකච්ඡාව තියෙනවා. අපි ජීවිතේ දැකපු නැති හැත් මම දැක්ක එළියට ඇවිත් මාත් සාකච්ඡා තියෙනවා. විවිධ මොකද්ද පාරිභෝගික කටයුතු කියයි, තව මොකද්ද මේ මේ මොකද්ද හෝටල් සංගම් කියයි. මේ මොකෝුණත් අපිට මේ මොහොතේ කියන්න තියෙන්නේ අපි මේ පටන් ගත්ත පළවෙනි සටනක් නෙමෙයි. අපි දුම්කොළ වලට විරුද්ධව සටනක් ආරම්භ කළා. අපි මේ රටේ ඉන්දියාවත් එක්ක විරද ගිවිසුම් ගහන්න යනකොට ඉන්දියාවේ සේවකයෝ මෙහෙට ගහලා ඒ සටනක් පටන් ගත්තා. සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන්, සෝපා ගිවිසුම සම්බන්ධයෙන්, MCC ඇග්‍රීමන්ට් එක සම්බන්ධයෙන් අපි සටන පටන් ගත්තා. මේ සටන හැම එකම අපි පටන් ගත්තේ මේ රටට ජනතාවට ජයග්‍රහණයක් අරන් දෙන්න. එතෙන්දී එතකොට අනිත් පැත්තෙන් චෝදනා එල්ල වෙන එක, ගල්මුල් වෙන එක බලාගෙන තමයි අපි සටන ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය අර කවුරු මේ විදිහට කෑ ගැහුවත් මේ සටන ජනතාවට ජයග්‍රහණයක් වෙන තරම් කෙලවර කරන්න අපිට අදිෂ්ඨානයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒක අපි එතනින් කෙලවර කරන්න තමයි අවශ්‍ය කරන්නේ. ඔබ කියන විදිහටම අපිට වඩා වෙනත් අංශවලින් ප්‍රබල වෙන්න පුළුවන් මේ සමාගම. ඒ ඇයට නොයෙක් දෙනා මිලදී ගන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල අපි දැක්කනේ සමහර ක්‍රීඩකයන් කොහොම මිලදී ගත්ත විදිහ වෙළඳැන්වීම් වලට. ඒ නිසා ඒ தත්ත්වය අපි හිතන තරම් ලේසි නැති වෙන්න පුළුවන්. නමුත් අපි සටන අදිෂ්ඨානය කියපු ඉස්සරහට ආරයි. අපි චෝදනාව කරනවා පාරිභෝගික ආයතනයේ පදනම විසින් ඔබතුමාලාගේ ජීවමයකට මේ මාධ්‍ය වලට ඔය කී කී ඉන්නවට වැඩිය හොඳ නැද්ද කියලා අහනවා. මේ පැමිණිල්ලක් දාන එක ගැන මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඔව්. උත්තරේ අවුරුදු කීයක විතර හම්බුවේද නීතිමය ක්‍රියාමාර්ග දියුණු කරන්න? අපේ රටේ නීති පද්ධති ක්‍රියාත්මක වෙන විදිය තමුන් අතර තියෙන එක තමයි දැන් එයාගේ අවශ්‍යතාවය. ඒතර මේකේ මහජනතාව දැනුවත් කිරීම හරහා මේක මහජනතාව දැන් අපි දැක්කනේ කිරිපිටි විකිරණයක වැටෙන විදිය. ඒතර ඒකට බයෙන් සමාගම් වලට කරන්න පුළුවන් දේ තමයි මේ වෙනත් අය කටහඬවල නිගන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා අපේ ප්‍රධානම අරමුණ තමයි රට දැනුවත් කරන එක, සමාජය දැනුවත් කරන එක. ඒතකොට ඒකට අද බලධාරීන් එකතු වෙලා ඒක හින්දා තමයි මේ අය කලබල වෙලා තියෙන්නේ. දැන් පහුගිය ආණ්ඩුවේ තිබිට කාලේ වෙච්ච දේ තමයි අපි මෙතන මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වහම පොය දවසේ මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් අරන් එනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී ටිකව සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය සේවක. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවානේ. ඒක තමයි මේ ඇයට දරා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි විවිධ පිල්ලියවල ඔය විදිහට ප්‍රකාශ සිද්ධ කරන්නේ. ඒ නිසා රජ වෛද්‍යාරික සංගම විදිහට අපි ඔය එක චෝදනාවකින්වත් සැලෙන්නේ නැහැ. ජනතාව මේ සම්බන්ධයෙන් යම් මතයක ඉන්නවා. අපිට පාර්ට බැස්සත් අපිට ප්‍රතිචාර වලින් එක හැදී වෙනවා. ඒ නිසා රටට ආර්ථික බිම විසින් ජයග්‍රහණයක් අරන් දෙන්නේ. ඒ වගේම රටේ ජනතාවගේ සෞඛ්‍ය හොඳ තැනකට ගෙනියන්න අපි මෙතන ගිහාට මේ එකක් විතර අපි කතා කරන්නේ. අපිට අමතරව අපි යෝජනා කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජනා කරලා තියෙන විදිහටම මේ බෝවෙන රෝග වසංගතයෙන් බෝනවන රෝග වසංගතයේ ජනතාව බේර ගන්න තියෙන හොඳම විදිය තමයි දේශීය පාරම්පරික ආවේනික ආහාර රටාවකට නැවත යොමු වෙන එක. ඒ සඳහා අපි යෝජනා කරලා තියෙනවා වස විසෙන් තොර එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාව සහතික කරන ෆුඩ් සර්ටිෆිකේෂන් මෙකැනිසම් එකක් එහෙම නැත්නම් ඔතොරිටි එකක් ලංකාවේ ස්ථාපිත කරන්න විධිමත් පනතක් කරා. ඒ සඳහා අපි යෝජනා කරලා තියෙනවා ජනාධිපති කාර්යසාධක බලකායක් අරහැම් කරන්න කියලා. ඒ කටයුතු ඉදිරියට කරගෙන යනකොට අපිට කිරිපිටි විතරක් නෙමෙයි පාන් පිටි වගේ තව අපිට ගේවල් ගොඩක් අපිට ඉස්සරහට ගන්න පුළුවන්.